ීට අවුදු පහලෝකටම ඉස්ෙල්ලා කැබිතිගොල්ලෑව ලෝපුර ප්‍රසිද්ධියයට පත් වුණේ බස්වත බෝම්බය පුුරා මත් එෙක්. ඒ පිපිරීම ගොදුරුූ බස්රතය කැපිති කොල්ලෑ බලා පිටත් වෙලා ගේිය මේ අපි ඉන්න කනුගහාවව ගම්මානීඉදලා. කනුගාවය ගම්මානේ ජනතාව තවමත් ගෙවන්නේ ඉතාමත්ම දුෂ්කර ජීවිතයක්. ඒ දුෂකර ජීවිතේගේ වන ජනතාවට පිළිසරණක් වන්න තමයි ගුවන් හමුදාව ජනාධපතුමාගේ උපදෙස්පත මේ සංවරධන වැඩසටහන් රාශියයක් ක්‍රියත්ම කරලා තියෙන්නේ නධතිපති ගෝටපේ රජපක්ෂ ැතිතුමාගේ ගම සම පිසඳර වැඩටහන පසුගේ වසේ දෙෙම්බර් තිස්වනිදාා පැවැත්වනේ කනුගහවැවවිද්‍යාලේදී. එී ස්තර නිවාසනමති පවුල් සඳහා නිවාසෙදි කිරීම කනුගව විද්‍යාලය විහාරස්ථානය සංවර්ධන කිරීම ඇතුළු සංවර්ධන ව්‍යපෘතිකහිපයක් අරමණ ලෙස ජනාධපතිතුමා ගුවන් හමුද පපතිවරයායට උපෙසල බාදුන්නා මේ ගම්මාන්ටර් මමාවම ගුවන් හදාවට වසර ඇත්තාවක්රීම නිමිත්තෙන් මේ ගම්මානය හදලන්න පොරොන්දු. අනුව නිවාස ව්‍යාපෘතියයා පාසල ඉදිකිරීම් සහ මුල්කල් තැබුණේ ගුවන් හමුදාදපතති ආමාශල් සුදර්ශන පතිරන මහතාගේ ප්‍රධානත්වෙන්. මේ අතේ ගම්මානයේ ස්තර නිවස නැති පවුල් සදාහ නිවස හත්තෑවක් කිඉදි කරෙනවා මේ වන විට ඉන් නිවාස පහලෝක පමණ ඉදිකිරීම සයට පහකින්නවසන්. ග්‍රාමනිල්ලතාරිවරයාගේ සහ ප්‍රදේශීලකම් කාරයාලයේ නිර්දශ මත නිවාසහසුම් ලබද යුතු පවල් තෝර ගෙනති බෙනවා ඉදි කිරීමම් සදහ පූර්න ්‍රම දායත්ව ශ්‍ර ලංකා ගුවන් හමුදාව. ඉිනරු නිලධරන් හා හිදිකිරීමම් ිල්පින් විශල පරිසක් ව්‍යපති සඳහා එක් සිටනවා. ලබන බස මැදදී ඉදිකිරම් අවසන් කිරීමට අපේක්ෂිතයි. අත්තර සතුත් දනඇතිමටත් අම්ච්චේ කන ඒකන ඉතිං ගොලක් සන්තෝ අරිමන්තෝයක් කින ඉතිං ගොඩත් සතුට ස්සල් මගේයක් කහම්ුවනා කියනක නිරන්තරෙන් මනලින්ගේ තර්නයටලක් ඇති මෙම ගම්මාන ආරක්ෂාව සහ විදුලිටක් ඉදිකිීම ගුව හමදාව ්‍රමදායකත්වේ ක්‍රාප්කයි. ලංකාකගුවන්හමුදාවේ හැත්තෑවැනි සංගත්තරයනයමත්තෙන් සංවිධන කල වද්‍යසායන යක් ඇවිතිගොල්ලෑව කනුගහවැව විද්‍යාලයේදී පසුගේද පැවැත්වනා. ඒත්‍ර විදහමුදාවේ වෛද්‍ය නිලධාරින් හා වෛද්‍ය සේවා ජංගම රතයොදා ගනිමින්. බාහිර රෝගී සේවා අක්ෂි කායික සහස් ශල්ල වෛ්‍යසායන ඇස්කන්න අඩි ප්‍රධාන පිළිකා රෝගලක්‍ෂණ කලින් හුනා ගැනීමේවාරැක්සදහා විශ්‍යසඥ්‍ය වෛ්‍යවරුන් පරිසක් මීට එක්ව සිටියා. සෑම පුරවැසයකුටම පෞද්ගලික වෛද්‍යවාර්තා ගොුණුවක් ලබාදීමේ. අතිකරු ජනාධපතිතුමාගේ සංකල්පයක් අනුව. ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායම් විසින් කනුගහව ගම්මානේ සියල්ම ගම්වැසියන් දෙදස් විසයක පෙබරවාරිමස විසිවෙන දින. ගුවන් හමුදාව විසින් වෛද කඳුරක් සංවිධානය කොට වෛද්‍ය පරික්ෂාවන්ට ලක්කොට ඔවන් හට ඔවන්ගේ වෛද්‍යවාර්තා සහ වෛද්‍ය නිර්දේශ තුළත් පෞද්ගලික වෛද්‍යවාර්තා ගොුණුවක් ලබාදීම මූලික අදියර සිදුකරනු ලැබවා..